ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය නැත්නම් ටෙස්ට් තරඟාවලියේ පළවෙනි ටෙස්ට් තරඟයේ පළවෙනි දිනය ආරම්භ වුණා 26 වෙනිදා. ඉතින් දිනය අවසන් වන විට කඩලු 8ක් දැවිලා ගිහිල්ලා ඉවරයි ඉන්දියානු කණ්ඩායමේ ලකුණු 208කට. ඉතින් පළවෙනි දිනේ ඉතාමත් අමාරුවෙන් තමයි ඉන්දියාව ඇදගෙන ආවේ. නමුත් කේ රාහුගේ ලකුණු 70 නොදෙවි ලබාගත් නිසා අවසානයේදී ඉන්දියානු කණ්ඩායමේ ඉනිම ආරක්ෂිත වුණා කියලා තමයි කියන්නට තියෙන්නේ. හැබැයි මේ තරඟයේදී කඩලු 5ක් දබා ගැනීමට රබඩා සමත් වුණා. ඉතින් 28 හැවිරදී රබඩා ඉන්දියාවට එරෙහිව ලබාගත් පළවෙනි කඩලු 5 විදිහට තමයි මේ කඩලු 5 සඳහන් වන්නේ. ඉතින් මේ වනතෙක් ටෙස්ට් තරඟ 12ක් ක්‍රීඩා කරලා කිසිදු කඩලු 5ක අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. මේක තමයි පළවෙනි අවස්ථාව. ඉතින් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ කඩයිමක් පසු කිරීමට සමත් වෙනවා. ඒ තමයි කඩලු 500 පසු කිරීමට හෝ සමත් වෙනවා. සම්පූර්ණ ජාත්‍යන්තර කඩලු සංඛ්‍යාව ටෙස්ට් තරඟ 60කදී කඩලු 280ක්, එක් දින තරඟ 101කදී කඩලු 157ක්, 2020 තරඟ 56කදී කඩලු 58ක් විදිහට තමයි මේ කඩලු 500 සඳහන් වෙන්නේ. ඉතින් එහෙම බලපුවාම ජාත්‍යන්තර තරඟ 200කට වැඩිය ක්‍රීඩා කරලා තියෙනවා රබඩා. මේ කඩලු 500 දවා ගැනීමට තවමත් වයස අවුරුදු 28ක් විතරයි යන එක තමයි විශේෂත්වය. 2014 ඉඳලා දැන් අවුරුදු 9ක් විතර එක දිගට ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරනවා. ඉතින් දකුණු අප්‍රිකානු 19 පහළ කණ්ඩායමින් ක්‍රීඩා කරලා කෙලින්ම ජාතික කණ්ඩායමට ආව ක්‍රීඩකෙක් තමයි රබඩා. ඉතින් දැන් සෑහෙන අත්දැකීම් බහුල පන්දු යවන්නේ නැත්නම් වේග පන්දු යවන්නේ තමයි රබඩා. ඔහු අවුරුදු 28 වෙන විට ඉතින් කඩලු 500 දවා ගැනීමට සමත් වෙනවා. කියන්නේ ජාත්‍යන්තර තරඟවලදී සෑහෙන ඉදිරි ගමනක් යන්නට පුළුවන් ක්‍රීඩකයෙක් බව අපි ඇත්තටම මේ වන විටත් අපට තේරෙනවා. මොකද වයස 30න් විතර පස්සේ තමයි වේග පන්දු යවන්නේ, ඉතාමත් හොඳින් පන්දු යවන්නේ කියලා මතයක් තිබෙනවා. හැබැයි මොහුණක් වයස 30 වෙනකන් නම් හිටියේ නැහැ. ආපු දවසේ ඉඳලා තාමත් අභියෝගාත්මක පන්දු යවන්නේක් බවට පත් වෙලා තියෙනවා. හැම රටකටම එරෙහිව ඒක එක දිගටම තියෙන සත්‍යයක් බවට තමයි අපිට පේන්නේ. ඉතින් කඩලු 5 බැගින් 13 අවස්ථාවක් ලබාගෙන තියෙනවා. 10 බැගින් 4යි, 4 බැගින් 14යි. ටෙස්ට් තරඟවලදී කඩලු 285ක් දැනට ලබාගෙන තියෙනවා. එක් දින කඩලු 157ට පහබැගින් අවස්ථා දෙකකුත් වාර්තා වෙනවා. ඉතින් ওই විදිහට තමයි රබඩාගේ දක්ෂතා සඳහන් කරන්නට පුළුවන්. අනික් කාරණේ තමයි රෝහිත් ශර්මා දවා ගැනීමට සමත් වෙච්ච ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා ලයිස්තුවල ඉදිරියෙන්ම. ඒකේ රබඩ තමයි අංක 1ට සිටින්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්ත් ඉන්නවා 3 වෙනි ස්ථානයේ. ඉතින් පළවෙනි අවස්ථාව විදිහට රබඩ 13 අවස්ථාවක් රෝහිත් ශර්මා ජාත්‍යන්තර තරඟවලදී දවා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒක තමයි අංක 1. සෞති 12 වතාවයි, ඇන්ජලෝ මැතිව්ස් 10 වතාවයි, ලයන් 9 වතාවයි, බෝල්ට් 8 වතාවයි විදිහට ශර්මාව දවා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් වාර්තාවක් බවට පත් වෙනවා ඇති. ඒතර ඔය වගේ කරුණු කාරණා ටිකක් තමයි පළවෙනි ටෙස්ට් තරඟයේ පළවෙනි දිනේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කියන්නට තියෙන්නේ. රබඩාට අමතරව බර්ග කඩලු 2ක්, ජන්සන් 1 කඩුලක් දවා ගැනීමට සමත් වුණා. ඉතින් කෝලි 38ක්, ශ්‍රේස් අයර් 31ක් ලබා ගත්තා, 24ක් තාකුරු ලබා ගත්තා. ඒ විදිහට තමයි ලකුණු පූර්ව සඳහන් වන්නේ. 208යි කඩලු 8යි දෙවෙනි දිනේ ආරම්භ වීමට නියමිතයි 27 වෙනිදා. දැන් බලමු මේ ටෙස්ට් තරඟයේ වැඩි වාසි දැනට නම් තිබෙන්නේ දකුණු අප්‍රිකාවට කියලා තමයි පේන්නේ. ඔවුන් උඩ පන්දු 2-3කුත් අත හැරියා. හැබැයි එහෙම නොවන්නට සෑහෙන ඉදිරියෙන් ඉන්නට ඉඩ තිබ්බා. බලමු මොකද වෙන්නේ කියලා. channel එක subscribe කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.